ඊළඟට ගරු ෆීලික්ස් පෙරේරා මාත්‍යතුමා ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි මම විශේෂයට අදාළව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම එකක් කියන්න ඕන රටකට එක ගුවන් තොටුපළක් විතරක් මදි එක වරායක් විතරක් මදි. අපි දන්නවා අදිසි අවස්ථාවලදී ගුවන් යානා ගොඩ බැස්සීමේදී ඉස්සර එකක් තිබුණ නිසා ඉන්දියාවේ මැද්‍රාස් වල චෙන්නයි වල බස් අත්පු හැටි. මේ කටුනායකට ආසන්නව හිටනා අපි. එතන මේ ප්‍රශ්නයක් වුණොත් සිංගප්පූරුවට නැවු අරපු හැටි. මේ නිසා මොනවා වුණත් එකක්කකින් සෑහීමකටපත් වෙන්න බෑ දියුණුවන රටකට. ඒක අපි සංකල්පයක් වශයෙන් හිතාගමු විතරයි. ඔව් ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ආනයන අපනයන ගැන තමයි අද විෂය පිළිබඳ කතා කරන්න ඕනේ. අපනයන ආදම දිනපතාම වැඩි වෙන්න ඕන. මේක අඩු වෙන්න බෑ. ස්ථාවර භාවයක් තියෙන්න ඕන. පහළ යාමක් සිදු නොවිය යුතු කියන තර්කය තමයි අත් වශයෙන්ම ව්‍යාපාරිකයන් අතර තියෙන්නේ. දේශීය ආර්ථිකයේ සංකල්පයන් තියෙන ප්‍රධාන කොන්දේස් දෙකක් තියෙනවා. එකක් තමයි අපනයන ආදායම ඉහළ යාම. ආනයනේ නෙමෙයි. දැන් ඔය මට මතකයි ඇහුවා මේ කතා කීපයක් කාමරේ ඉඳලා ආපුවම කියනවා මේ වියට්නාමේ ලොකුවට ආනයනේ කරලා තිනවලු. ඇත්තයි වියට්නාමේ ආනයනේ කරන්නේ අමුද්‍රව්‍ය. වැලියු ඇඩිෂන් එකක් නැහැ ඒකට. අපේ රට කුඩා රටක්. සීමිත භූමි ප්‍රමාණයක් තියෙන. ඒව අමුයෙන් ආනයනය කරනවද නැත්නම් වැලියු ඇඩිෂන් එකක් කරලා ඒක ආනයනය කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ සෙස් බද්ද ගැනත් කිව්වෝ. ඇත්තටම මේ සෙස් බද්ද සාමාන්‍ය සෙස් බද්දක් පාවිච්චි කරන්නේ යමක් ඒ ඒ සෙස් බද්ද අරගෙන ඒ ආයතන දියුණු කරන්න. නමුත් අපේ තියෙන මගේ තියෙන කතන්දරය තමයි මේ සෙස් බද්ද කුමක් සඳහා යොදලා තියෙනවද කියන එක. මෙන්න මෙහෙම බැලුවොත් හොඳයි. දැන් 2013 තීරබර් සහ පොල්වල සෙස් බද්ද ආදායම රුපියල් මිලියන 912ක්. තීරබර් සහ පොල් කර්මාන්තය සඳහා 912ක් සෙස් බද්ද ගත්තා. නමුත් මේ භාණ්ඩාගාරයට අරගෙන මේ සඳහා මිලියන 1498ක් සානාධාර වශයෙන් දීලා තියෙනවා. එකක්. ඊළඟට පෝර සානාධාරේ රුපියල් මිලියන 9700ක් දීලා තියෙනවා. ඒතර තමුනාසලගේ සමහර තර්කවල සත්‍ය අසත්‍ය භාවයේ ඔබතුමාලම නිගමනය කරන්න මේක කොහොමද මේ සෙස් බද්ද අත් වශයෙන්ම සෙස් බද්දක් ගන්නෙ? ඒ ඒ ඒ සෙස් බද්ද ගන්න භාණ්ඩේ නැවතවරක් වර්ධනය කිරීමට ඒක පාවිච්චි කරන්න. නමුත් දැන් භාණ්ඩාගාරේ අරගෙන ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවනවා නම් මොකද්ද ඒක වැරද කියන එක තමයි මට තියෙන තර්කය. ඉතින් මේක අපි හිතා ගන්න ඕන. ඊළඟට කියන්න ඕන විශේෂයෙන්ම දැන් අපේ අපි නිජ රටක් නැනෝ තාක්ෂණේ ඊළඟට අපි කොහොමද කරන්නේ තේ රබර් පොල් වලින් විතරක් රකින්න පුළුවන්? ඊළඟට ඇඟලුම් කර්මාන්තේ විතරක් පුළුවන්ද? නිසා වීදාංගරේ වීදාංගනීයකරණය කරන්න වීදාංගිකරණය කරන්න ඕන. මොනවද අපිට බැරි? දැන් වාහන ගෙනල්ලා එකලස් කරලා රී එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒකත් දැන් පටන් අරගත්තා. සංචාරක ව්‍යාපාරයේ අපේ බලාපොරොත්තුව මිලියන 25ක්. ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරන්න පුළුවන්. ඊළඟට දැන් මුතුමාලා කිව්වා මේ පැම්පර්ස් ගැන කිව්වා සනීපාරක්ෂක කබා මේ තුවාල් ගැන කතා කරුවා. ඇත්තයි. නමුත් මේවා අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන්න නම් මේ බදු වක්‍ර බදු කියන එක දෝලණය වෙන්න ඕන. එක තැනක තියලා හරියන්නේ නැහැ. අපිට හැකියාව තියෙද්දි ඉම්පෝර්ට්ස් අඩු කරන්න අපි මොනවද කරන්න ඕනේ? බද්දක් ගහන්න ඕන. ඒක නිෂ්ක්‍රිය කිරීම නෙමෙයි දුර්වල කිරීමක් කරන්න. ඒතර මේ නිෂ්පාදනයකට තමුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කරලා ඒ පිටරට යන අරමුදල් ටික මෙහෙ රැකගන්න පුළුවන් වෙන නිගමනයක් තමයි අවශ්‍ය කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍ය විට තමුන්දාසලාගේ ඒ තර්කේ වැරදි. ඉතින් අත්ත වශයෙන් මට තියෙන ප්‍රශ්නයක් මොකද්ද මේ මේ අපි එක්ස්පෝර්ට් කරද්දී ඒ අරමුදල් ලංකාවට එනවද? ඒකයි හොයලා බලන්න ඕනේ. 100ක් වෙනවද? හැබැයි ලිහිල් කරලා තියෙනවා. මේ ලිහිල් කරුවේ නැත්තම් කවදාකවත් විදේශිකෝ මෙහෙ එන්නේ නැහැ. මේට වැඩි ලිහිල් තැන් තියෙනවා. ඒ ලිහිල් තැන් වලට යනවා. මේ නිසා ඒකට අපි අනුගත වෙන්න ඕන. මේ අනුගත වෙද්දී තියෙන අපේ ප්‍රශ්නේ තමයි අපි මේවා සොයා බලලා
කරන්න මගේ ආසනේ තමයි තියෙන්නේ ලෝඩ් ස්ටාර් කියන ෆැක්ටරි. අද ලෝකේ නම්බර් එකේ සොලිඩ් ටයර්ස් හදන්නේ. ඒ කියන්නේ ඝන කන් ටයර්ස් ටියුබ් එකක් නැහැ. මෙයා තමයි හෙවි වෙහිකල් සොල්ට ප්ලේන් සොල්ට නොයෙක් උද්‍යෝගවලට පාවිච්චි කරන්නේ. ඔබතුමා දන්නවා ඇති නේ ලෝඩ් ස්ටාර්. අහා දැන් මම අහන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. නෑ නේද කියන්නේ මොකද්ද? නෑ මේගොල්ලෝ මේගොල්ලෝ දැන් මේවා ආනයනය කරනවානේ. ඒතකොට රබර් ටික අපි නිකන් නෙමෙයි ආනයනය මේ අපනයනය කරන්නේ. අපි අපනයනය කරන්නේ වැලියු ඇඩිෂන් එකත් එක්ක. වැලියු ඇඩිෂන් එකත් එක්ක අපනයනය කිරීම වැරදිද? හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා අවසරයි සහිතව අහන්න. අවසරයි සහිතව. ගරු අමතුමා දැන් අද මම වේවැල් දෙනියේ මේ රබර් මේ විලට ගන්න ආයතනයක දැන් පැයක හමාර කරපු විතර කාලෙින් නවත්තපු වෙලාවේ ඔව් ඔවුන්ගේ ලොකු අඳෝනාවක් තියෙනවා RSS එක යන්නේ 262ට සමා වෙන 268ට RSS 4 යන්නේ 262ට මේක 400 500 ඉඳලා බහැලා තියෙනවා ඒ පැත්තේ මිනිස්සු පොඩි රබර් වතු හිමියෝ කියනවා මේ වැඩේ කරගෙන යන්න බෑ කියලා කාටද ඒගොල්ලෝ දෙන්නේ ඒක තමයි මං අහන්නේ මං මේ වේවැල් දෙන්නේ විතරද දෙන්නේ නෑ දැන් මම ඇහුවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ සොලිඩ් ටයර්ස් විතරද හදන්නේ නෑ ඒ ප්‍රශ්නේ නෑ ඒක තමයි දැන් මොවුන් කියන්නේ ලෝඩ් ස්ටාර් එක මිල ෆික්ස් කරනවා කියලා. ඔවුන් තමයි දැන් ප්‍රධානම ගණුකර ඔවුන් තායිලන්තයෙන් ඔවුන් ගේනවලු. දැන් ඔබතුමා කියපුවා හරිය ආනයනය කරනවා. රබර් අපනයනය කරනවා. තායිලන්තයෙන් ගේනවා නම් අපි ලොකු සෙස් බද්දක් දාලා මේ ප්‍රමේයයෙන් පාවිච්චි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. දැන් කරු අමතුමා බලන්නකොට රබර් මිල දිගටම බහිනවනේ. දැන් හෙට අනිද්දා වෙනකොට රබර් මේ කිරි කපන මිල සුද්ධතාව වැඩි වෙද්දී ඔබතුමාත් ආර්ථික පැත්ත දන්නවනේ. මම ප්‍රැක්ටිකල් මගේ පැත්ත නෑ නෑ මමත් ප්‍රැක්ටිකල් මම කියන්නේ මේ මගේ රබර් නිෂ්පාදනය කරනවා මමත් ප්‍රැක්ටිකල් මම කියන්නේ මගේ රබර් විකුණ ගන්න බෑ හොඳයි හොඳයි ගරු අමතුමාට අවස්ථාව දෙන්න ඉන්න මට කතා කරන්න දෙන්න ඔයාලා මට වැඩි වෙලාවක් දෙනවා නේද හොඳයි හොඳයි ගරු අමතුමා කතා කරන්න ඉතින් පහක් දාය දෙන්න අපි කතා කරමු මේ හොඳයි මේක දැනගන්න එක ඇත්ත කෙනා එහෙමනම් එතන ඒකාධිකාරයක් තියෙනවා නම් අපි රජයට කතා කරලා ආනයනය කරලා ආනයනේ නවත්තන්න ඕන මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නිෂ්පාදන ධාරිතාව පිටරටට දීමට තරම් ප්‍රමාණවත් රබර් නැත්තම් අපි ඒකට අවස්ථාවක් දෙන්න ඕන ඒක ඒක ගණනය කරන්න ඔබතුමාත් එකතු වෙන්න එකතු වෙලා අපි ඒකට පාවිච්චි කරමු ක්‍රමවේද මොකද මේ රටනේ ඔව් ඔකේ මගේ කාලේ බොම් ඉස්සු නෑ නෑ අද වෙන කවුරුත් නෑ නේ අපි වැදගත් දෙයක් කතා පොඩ්ඩක් විනාඩි 5ක් වැඩිපුර දෙන්න විපක්ෂයේ කාලෙන් අඩු කරන්නම් අපි අර්ථසිය මන්ත්‍රී බොම් ඉස්සු දැන් ඇත්ත වශයෙන්ම ගරු අමතුමා ගැටලුව තියෙන්නේ දැන් ඉස්සර අපි ඔබතුමා කිව්වා වගේ රබර් බොහෝ අපනයනය කරා රබර් අපනයනය කරා විතරක් නෙවෙයි ඒ ඒ රබර් කර්මාන්තය හරහා බොහෝ දෙනාට රැකියා හම්බ වුණා 400 500ට ගියා අද වෙනකොට මේක අනිත් පැත්ත හැරිලා මිනිස්සුන්ට රබර් ටික විකුණ ගන්න බෑ 250ට විතර බැස්සොත් මේ මේ වතු කරගෙන යන්න බැරි තත්ත්වෙට වැටෙනවා ඒක මගේ ඒතර මමත් ඔබතුමත් එකතු වෙන්නම් මේකට විසඳුමක් හොයන්න නමුත් මම කියන්නේ අපි වහාම මේ පිළිබඳව හොයා බලලා කොහොමද රබර් මිල නැවත වැඩි කරන්න කියන මේ ප්‍රශ්නේ ගැන කල්පනා වෙනවා ඒක බොහොම හොඳයි දැන් ඇත්ත වශයෙන්ම රබර් මෙට්‍රස් හදනවනේ දැන් ඒකට කියන්නේ මේ මේ ස්වභාවික නිකම් මෙට්‍රස් එකකට වැඩි රබර් මෙට්‍රස් එකක් රුපියල් ලක්ෂ 5ක් වෙනවා ජපානේ මමත් ගියා එක මේ ප්‍රොමෝෂන් එකකට මමත් එකට ගියා ලක්ෂ 5යි ඔය මේ පැත්තේ හදන්නේ කවුද අපි හිටපු අගමැතිතුමාගේ පැත්තක හදන්නේ ඒ ඒ ලක්ෂ 5ක රබර් මෙට්‍රස් එකක් විකුණ ගන්න පුළුවන් වැලියු ඇඩිෂන් එක මේ රටේම වෙනවා නම් ඒ ඒ එන විදේශ විනිමය එමු නැත්තම් ප්‍රේෂණ අපිට ලැබෙනවා ඉතින් ඒ නිසා කොමිටියක් හදාගෙන කරන්න මොකද අපි මේ අපේ රබර් ටික තේ ටිකයි පොල් ටිකයි තුට්ටුවට දෙන්න බෑ තුට්ටු දෙකට ඒක තමයි වෙලා තියෙන්නේ මුනිසා එක කතා කරමු අපි ලා. බොහොම සුදු බොහොම සුදු. ඒක තමයි தත්තේ. ඉතින් ඒක නිසා මම කියන්න කැමති මේ මේ සිස්බද්ද ගැන සිස්බද්ද පාවිච්චි කරන්න ඕනේ මේක දෙපැත්තෙන් පාවිච්චි කරන්න ඕන. දෙපැත්තෙන් පාවිච්චි කරන්න පුළුවන්. දෙපැත්තෙන් පාවිච්චි කරගන්න නම් ඔයගේ ප්‍රශ්නයක් එද්දී අපි කමිටියක් හදලා අත වශයෙන් මේ සත් භාවයෙන් වැඩ කටයුතු කරමු. ඒක තමයි මගේ මං කියන්නේ ඔබතුමාට. ඉතින් කෙසේ වෙතත් දැන් එකක් තියෙනවා. දැන් අපේ සියලු දේවල් අපනයනය කරන්නේ බටහිරට ඇමරිකාවට වැඩියෙන් අපනයනය කරනවා අපි ඇඟලුම් ඊළඟට කොහටද ආරින්නේ යුරෝපයට එක්සත් රාජධානියට ඉන්දියාවට ඉතාලියට ජර්මනියට මේක ගානක් තියෙනවා ඇමරිකාවට එක්සත් ජනමාද මිලියන අපේ 124ක් එක්සත් රාජධානිය 104යි
ජර්මනියට 4යි 5යි රුසියාවට 2යි 7යි ප්‍රංශයට 1යි 9යි යුරෝපා සංගමයට 31යි මේ අපේ අපනයනේ මේ අපනයනේ වඩාත්ම ප්‍රමුඛ වෙලා තියෙන ඇඟලුම් නමුත් ඇඟලුම් ශ්‍රමය අඩු නම් ඇඟලුම් කර්මාන්ත හිමියෝ වෙනත් වෙනත් රටවලට යනවා දැන් බංගලාදේශයටත් ගිහිල්ලා නමුත් අපි අර සාක්ෂරතාවය වැඩි නිසා උගත්කම වැඩි නිසා හැකියාව වැඩි නිසා අපිට අපිට තියෙන අවස්ථාවක් තියෙනවා ක්වොලිටි පැත්තෙන් බලද්දී අපිට යන්න පුළුවන් දැන් GSP Plus නැති කරලත් අපි මේක ගෙනිච්චනේ කරු මේ මුලාසුන ආරම්භ මන්ත්‍රීතුමේ මේක අපි අරන් ගියා ඇයි අන්න එතනට වක්‍රාදෑම වක්‍ර උදව්වක් වුණා අපේ අධ්‍යාපනය සාක්ෂරතාවය මොකද ඒක මේ ඒක බංගලාදේශයේ කෙනෙකුට මේ මේ හොඳ ක්වොලිටියෙන් හදන්න පුරුදු කරන්න අවුරුදු 5ක්වත් යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක සන්නාම නාම. දැන් මම ඉන්නේ නැද්දි? තිවරම තිවරා ඉන්නේ නැද්දි? ශ්‍රී ලංකා ටූනා කියලා හැදුවා ට්‍රේඩ් මාක් එක. සිලොන් ටූනා. බලන්න. එතකොට ඩොලර් එකක් වැඩිපුර අපි අරගත්තා. දැන් අපිට ක්‍රිකට් අපි ලෝක වර්තාවක් තියලා තියෙනවා ලෝකේ පළවෙනිය වෙලා තියෙනවා 2020. දැන් අපිට ක්‍රිකට් පිටි හදන්න පුළුවන්. මිනිස්සු කැමති වෙයි ගන්න. බැට් ටික හදන්න පුළුවන්. මොනවද බැරි? මොනවද බැරි? මේ වගේ විවිධාංගනික කරියොත් විතරයි අපේ මේ ගමන යන්න පුළුවන්. නැත්තම් සම්ප්‍රදායෙම ඉඳලා බෑ කවදාවත්. මිනිස්සු අපි කියන්නේ මේ වලට අවස්ථාවක් අපි සලසාගමු කියලා. ඊළඟට තනිබ ආරක්ෂක තුවා ගැනත් දැන් මේකලු කියනවා. जेपी के लुकम चोदना अभी मैं हदंड बर मैं चूटी अद्दी मत मेक पोड कि आगे मम्म मुखद मगे तीन मे कलपीटी गया यदावसल मंडार पार वहल प्रधान पार वहल तीन वहल दिवी बड़बांड प्रवाहन गेरवे कलपीटी नवहर කොළඹවරාය හරහා තමයි බඩු බාණ්ඩ ප්‍රවාහණය කරේ මේ නාවික හමුදා හිටියා මෙතුමත් දන්නවා ඇති කියලා. මෙන් තමයි මේ ප්‍රවාහණය කෙරුවේ. දවසක් මම ගිහිල්ලා ඒ ගෙදර ඉන්නේ නැද්දි කැම කණ්ඩ ගියා රෙස්ට් හවුස් එකට. ඉල්ල පොඩි ඩ්‍රින්ක් එකකුත් දාලා මං කකා ඉන්නේ නැද්දි මගේ බිල ගෙවන්න පොර කනවා ළමයි කොල්ලෙක්. මොකද මේ සේල්ස් රෙප් ලැබිලා වාහන නතර කරන්න එතන. මං එහම මොක මේ ඔයා කොහොමද මේක ගෙවන්නේ? නෑ නෑ මං ගෙවන්න පුළුවන්. මට හැකියාවක් දෙන්න. මොනවද කරන්නේ බිස්නස් එක? සනීපාරක්ෂක තුවා ගේනවලු සුමාන්ට ලොරි 3 4 ගෙනල්ලා යනවලු ඉතින් මට මේක ප්‍රහෙලිකාවක් වුණා ජන ගණත්වය බැලුවා කොච්චර විතර සෙනග ඉන්නවද කියලා බැලුවා ඊළඟට කාන්තාව කොච්චර ඉන්නවද කියලා බැලුවා අවුරුදු 13ට 55ට අඩුවෙන් ඒව සංසන්දනය කරලා බලද්දි කොහටද යන්නේ මේක මූදෙන් යනවා මන්නාරමට යාපනයේද මොකටද යන්නේ ඒ දවසවල බෑන්ඩේඩ් තහනම් කරලා තිබුණා අදිසි යුද්ධයක් වෙච්චම ලේගලද්දි එල්ටීටි එක පාවිච්චි කරේ මේක බලන්න. ඔන්නෝක තමයි විදංගණය කරනවා කියලා. එල්ටීටි එකට සූක්ෂම ඒ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේවා නිෂ්පාදනය කරන්න යද්දි ඇයි අපිට මේ චෝදනා කරන්න කියලා ජේපී එකෙන් අහන්න. මේ සත්‍ය කතාව. මේ සත්‍ය කතාව. ඇත්ත කතාව. ඉතින්සල් වැඩියෙන්ම තෙල් වහන නැහැ. නමුත් වැඩියෙන්ම තෙල් විකුණුනේ ඔයද කල්පිටියේ පැත්තේ පස්සේ මේක හිටපු ජනාධිපතිතුමාට තුමියට කියපුවම එතුමිය වහාම හමුදාවට කියලා ඒව යෑම නතර කරලා දැම්මා මෙන්න තත්ත්වේ ඉතින් මේවා මම කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා හැබැයි අපිට කරන්න මේවා දේශීය නිෂ්පාදන දිනු කරේ නැත්තම් රටක් දිනු කරන්න බෑ වැලි වැලිෂන් ඕනමයි ඒක තියෙන්න ඕන දැන් අපේ කුරුඳු බලන්නකො කුරුඳු වලට ලොකුම ඉල්ලුම තියෙනවා एक सन्नाम नामया करते अरिंद पुलवा श्रीलंका में सिनेमन किया सिनेमन गार्डन होटल ले उत्के लगा लेती है मैं सिनेमन की ना लोग प्रसिद्ध है तो एक निशा अब तुम्हारे क्या अंडो ना मेथी का भी बालान नो ना मैं कर्मांत अमात्यां से ना मेटर बड़ा तिका पासुकां दी ला अभी संचार के व्यापार समांतर व कर्मांत दिवनुकरण नो ना किला निगम ने तमे अभी एक निशा गरु मुलासुरन मंत्री तुम्हें नहीं अब तुम्हारे क्या अंडो ना මේ කර්මාන්ත ප්‍රතිපත්තියේදී බදු ක්‍රමය දෝලණය වෙන්න ඕන. එක තැනක තියාගන්න බෑ. මේගොල්ලෝ කියන්නේ මෙහෙම එක තැනක විතරක් තියාගමු කියලා. එක තැනක තියාගෙන කවදාකවත් රටක් සංවර්ධනය කරන්නේ නැහැ. දැන් චොක්ලට් කිව්වොත් කොහෙද? ස්විස්සර්ලන්තේ. විස්කි කිව්වොත් ස්කොට්ලන්තේ. නැව් කිව්වොත් ග්‍රීසිය. ෆ්‍රූට් රජුණක් කිව්වොත් වෙනසුලියාව. වාහන කිව්වොත් ජපානය.
පාපන්දු කිව්වොත් බ්‍රසීලයේ. ඉතින් රටක් හඳුනාගන්න ජනප්‍රිය සන්නම් නාම තිබෙනවා. අද ක්‍රිකට් කිව්වොත් ලංකාව කියලා පොඩි සන්නම් නාමයක් හැදිලා තියෙනවා. මෙතුමා ඒ දවස්වල ලෝක කුසලාන ගෙනාවා. අවුරුදු 16කට පස්සේ නේද? 18කට පස්සේ නැවත වරක් ගෙනාවා. බල ආ ලෝක රූපරාජිනී මෙතරත් ඉන්නවනේ මෙතර අපේ පාර්ලිමේන්තුවත් ඉන්න රූපරාජිනියා තමුනාසු ගිල්ල බලා ගන්න එක හොඳට තිබිය බලන්න ඒ වගේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ශ්‍රී ලංකන් ටූනා කියන එක ලාංකික අනන්‍යතාවයක් විතර කටයුතු කරන්න අපි හඳුනා ගන්න ඕන ඉතින් මේක විශේෂයෙන්ම දේශීය ආර්ථික ගොඩනගන්න අපි සියලු දෙනාම එකතු වෙලා දේශීය ආර්ථික හොඳට තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ. දැන් මේ අපේ ගරු අමාත්‍යතුමා තව විනාඩියක් අවසන් කරන්න. කතාවට පිළිතුරු දෙන්න ගියන වැඩි වෙලා. දැන් තේ රබර් පොල් වලින් හැමනේ බිලියන 5යි. ඇඟලුම් වලින් බිලියන 5යි. විදේශ ප්‍රේෂණ වලින් බිලියන 6යි. විදේශ රැකියා සංචාර කර්මාන්තේ බිලියන 2යි දැන්. එකතුව ඩොලර් බිලියන 18යි. ඩොලර් බිලියන 18යි. එතන මම මේ ගිය මාසේ ගියා කොරියාවට. මම අත්දැකීම් විතර අද කියන්නේ. කොරියාවට ගියාම ජේජු අයිලන්ඩ් එකේ නැව ගිලිච් අයිලන්ඩ් එකේ හිටියා. ඊපස්සේ ගියා ජින්සන් ෆැක්ටරියක් බලන්න. ඒගොල්ලන්ගේ වාර්ෂික එක්ස්පෝර්ට් ආදම ඩොලර් බිලියනයක්. මේ පුංචි මුලකින්. ඩොලර් බිලියනයක් ඒගොල්ලෝ හම්බ කරනවා. බලන්න. කොහෙවත් සදහන් වෙලා නැහැ. රිපෝර්ට්ස් ටික අරගෙන බලද්දි එක්ස්පෝර්ට් බලද්දි එක්ස්පෝර්ට් වල වැලියු එක බලද්දි ඩොලර් බිලියනයක් ඒගොල්ලෝ දැන් අපනයනය කරනවා. මේ මේවා ඉතින් අපිටත් ඒ වගේ දේවල් තියෙන ඕන තරම්. ද වල්ලපට්ට මේ දැන් තහනම් කරලා නේද? මේවා වවන්න ඉඩ දෙන්න ඕන මගේ ප්‍රතිපත්තිය ඇටියෙද? මේවා වවන්න ඉඩ දෙන්න. මේ වලින් ගොඩක් අපිට සල්ලි හම්බ කරගන්න පුළුවන්. අපි මේ දක 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 මේ මැණික් පොළොය යට තියලා හරියන්නේ නැහැ. මැණික් ගොඩ ගන්න ඕන. මැණික් ගොඩ ගත්තොත් විතරයි මැණික් විකුණ ගන්න පුළුවන්. ඉතින් මැණික් අඳුර ගන්න ඕන. අන්දයට පයේ හැපුණත් මැණික් අඳුර ගන්න බෑ කියලා කියලා. මේක ඇත්තක් තියෙනවා. මේක කතන්දරයක් ඇත්තයි. එම නිසා මේවා ගොඩ අරගෙන තමයි කරන්න ඕනේ. ඒ ගොඩ ගන්න නම් දේශීය ව්‍යාපාරයෙන් යන තහංචි දැම්මෙන් පොඩ්ඩක් නතර කරන්න. අල්ලන්න එපා ඒවා. ඒවා අපිට වැඩක් වෙනවනම් අපිට ප්‍රයෝජනයක් නැත්තම් සුභාධර්මයේ වවන්න පුළුවන් නම් කොහොමද ඒගොල්ලෝ ජින්සන් වවන්නේ නේද? වල්ලපට වැවුවා මොකද අපිට වෙන්නේ? ඉතින් මේවා එක්ස්පෝර්ට් කරන්න ඉඩ දෙන්න. ඉඩ දීපුවාම මේ වලින් දෙන සහන ටික තමයි අර දුප්පත් ගොවියට හොඳයි ගරු අමාත්‍යතුමා විනාඩි 3ක් පමණ වැඩිපුර ලබා දුන්නා. බොහොම ස්තුතියි නබු තුමාට මගේ කතාව බොහොම කෙටි කරන්න සිද්ධ වුණා මේ. ඒකට උත්තර දෙන්න ගිය නිසා ඉස්සේ ගෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරා. හොඳයි බොහොම ස්තුතියි.